සදහවත් ප්‍රේක්ෂක ඔබ සියලුම දෙනාට සදහවත්නි සත්‍යාවබෝධයේ දුරගුළු විවර කර දෙන්නට බෞද්ධ අරූපවාහිනී නාලිකාවොස්සේ ඔබ සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් විකාශනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් දායකත්ව සද්ධර්මදේශනාවක සමාරම්භය සනිටුහන් කරන්නටයි මේ සූදානම් වන්නේ අදත් සුපුරුදු පරිදි දේශනා මෙහෙවන්නට බෞද්ධ අරූපවාහිනී මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය මර්දන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමය යන උභය මහා විහාරාධීශවර කම්මඨානාචාර්ය පූජනීය තපවණියේ අරියදජ අපේ පින්වත් ස්වාමින් වහන්සේ අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් දම්සභා මණ්ඩපයට පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සදහවත්නේ අද මෙවුතු මෝ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ මේ පින්වත් දේශනාව මෙහෙවන අපේ පූජනීය තපෝවනේ අරියදජ ස්වාමින් වහන්සේගේ සහෝදරිය සහ හිත මිත්‍රාදීන් පිරිස විසින්. ඔවුන් සඳහන් කරලා තිබෙන්නේ කොටිකාවත්තේ සිට පැමිණි සදැහැති ගුණබරති දායක දායිකාවන් පිරිසක් පවයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාමත් අද දවසේ සූදානම් වෙන්නේ බෞද්ධ අමාත්‍ය චාලය හරහා විසිරුවා හරිනු ලබන සසරෙන් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවකට දායකත්වය ගන්න කොටිගාවත්තේ සිට පැමිණි සදැහැති ගුණබැරති දායක දායිකා පිරිසක් විසින් අපි මේ වෙනකොට දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධි කාංකා කියන්නේ සැකය සැකය නැති කරගන්න ආකාරය සැකය විමතිය විචිකිච්ඡාව නියත වශයෙන්ම නැති වෙන්න ඕනේ මම පසුගිය දේශනාවේ පසුගිය සතිය දේශනාවේ පැහැදිලි කරා නැවත සුළු වශයෙන් සිහිපත් කරනවා සුළු සෝතාපන්න වෙන්න අපි සෑම කෙනෙක්ගේම ප්‍රාර්ථනාව බලාපොරොත්තුව මේ භවයේ තුල යම් අධිගමයක් මාර්ගඵලයක් ලැබලා මේ සංසාර ප්‍රවෘත්තිය කෙටි කරගන්න. මේ සංසාර ප්‍රවෘත්තියේ ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම. මේ සංසාර සසරේ පැවැත්මේ නිමාවක් දකින්න. ධර්මය නිවැරදිව අවබෝධ කරගත්තොත් නිමාවක්ම තමයි හොයන්නේ. පැවැත්ම හොයන්නේම පෘථග්ජන පුච්චලයා. පෘථග්ජන ස්වභාවයෙන් ආර්ය භාවයට පත් වුණොත් යම් කිසි කෙනෙක් එයා නියත වශයෙන්ම හොයන්නේ නිවීමම තමයි නැවැත්මම තමයි ධර්මයේ ටිකක් හරි තේරුණා නම් ඒත් හොයන්නේ නැවැත්මයි එයි මේ සසරේ මුලක් පෙන්වන්න බෑ පටන් ගන්න තැනක් හොයන්න බෑ අඹගස් පරම්පරාවේ වර්තමානයේ පවතින අඹගහයේ මුල හොයන්න ගියොත් කෙනෙක් උමතු වෙනවා හොයන්න බෑ අඹගහක් තියෙනවා ඒකෙන් ගෙඩි වැටෙනවා ඒකෙන් අඹයට නැවත පැලවෙනවා නැවත අඹ ගැස්සෙනවා ඕකේ මුල් પરම්පරාව කියන්න පුළුවන් හරජන්නේ ඒ වගේ තමයි මේ සංසාර ප්‍රවෘත්ති කාටද කියන්නේ පුළුවන් මේ කර්මය කොතනින්ද පටන් ගත්තේ කියලා. ඇයි? කර්මයට විපාකයක් කියනවා විපාක විඳින්න අපි ඇවිල්ලා තියෙනවා.
විපාක විඳිනවා. ඒ මොකක්දින්දත් පෙර භවයේ කරගත්ත දේවල් අතීත භවවල කරගත්ත දේවල් වල ප්‍රතිඵල භුක්ති විඳිනවා අපි. හැබැයි මානව ජීවිතය තුළ දුක තේරෙනවා. දුක තේරෙන කුච්චල ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධම හොයනවා. නිවැරදිව දුකෙන් නිදහස් වෙනවා නම් මේ ලෝකේ එකම ධමයි. මේ තථාගත ධම. වෙන කිසිම ධමයක් ආගමක් දර්ශනයක් මතයක් අනුගමනය කරලා සියලු දුක් වලින් නිදහස් වෙන්න බෑ. తాවකාලික වශයෙන් සතුටක් සමුනසක් ඇති කරගන්න. ඒක සදාකාලික වෙන්නේ. සදාකාලික දුක් ටික අවසන් කරන්න නම් නියත වශයෙන්ම තථාගත ධම ධර්මානුධර්ම ප්‍රතිපදා නිවැරදිව පිළිපදින්නම ඕනි. අදත් බණ කියන්නේ සසරින් නිවනට. මාතෘකාවට තමයි බණ කියන්නේ. ගිය සතියේ මම මතක් කළා චුල්ල සෝතාපන්න වෙන්න පුච්චලේ තමන්ට දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන්. තමන්ට දැනෙනවා තමන් දකිනවා. කොහොමද දන්නේ කොහොමද දකින්නේ? මෙන්න මේ කරුණ පිටික තමන්ගේ චිත තුළ උපදවාගෙන තියෙනවා. අනික් කරුණු බැහැර කළා තියෙනවා. සංයෝජන තුනක් අයින් කරලා. සක්කාය දිටි, විචිකිච්ඡා, සීලපද පරාමාස. සංයෝජන තුන අයින් නැවත කවම කවදාවත් හටගන්නේ. මේ සුළුයෙන් කියන්නේ ගිය සතියේ කිව්වා. ඒ වගේම ඒ සංයෝජන තුන තමන්ගේ මනසින් ඉවත් වෙච්ච බව දන්න ගන්නවා දකිනවා වගේම දික්කිත සංපේයුක්ත සිත හතර සහ විචිකිච්ඡා සංපේයුක්ත සිත අයින් නැවත කවම කවදාවත් හටගන්නේ. දික්කිය කියන්නේ වැරදි දැකීමත් එක්ක යෙදෙන සිත අසංකාරික සසංකාරික තමන්ගේ වූමනාවෙන් හෝ අනුන්ගේ මෙහෙයීමෙන් සසංකාරික. ඒ සිත හතර සහ උපේක්ඛා සාගත විචිකිච්ඡා සංපේයුක්ත සිත අයින් නැවත කවම කවදාවත් හටගන්නේ. තමන් දැනගන්නවා තමන් දැකගන්නවා. ඒ විතරක් නෙමෙයි. තවදී නිර්වාණ ධර්මය හැර අනිත් සියලු ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව තමන් දැනගන්නා තමන් දැක ගන්නවා. හේතු ප්‍රත්‍යය. හේතු කියන්නේ මූල ධර්ම, ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්ම. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව නිවන හැර අනිකු සියලුම දේවල් තමන් දැනගන්නා තමන් දැක ගන්නවා. තව කරුණ තියෙනවා. ඒ තමයි 73ක් ඥාන තියෙන බුදුරජාන් වහන්සේට. ඒ ඥාන හතරක් උපදවාගෙන ඉවරයි කියලා තමන් දැනගන්නවා තමන් දැකගන්නවා. සුතමේ ඥාන කනින් අහලා දැනගන්නා වුණා. ඒ අසූ ධර්මයට අනුව සංවර වීම සීලමේ ඥානේ. ඒ ධර්ම ඇහුවා නිවැරදි කියලා තේරුම් ගත්තා අවබෝධ කරගත්තා ඒ අනුව සංවරයි. අසූ ධර්මයට අනුව සංවර වීම සීලමේ ඥානේ. ඒ සීලෙන් සිට එකඟ කිරීම තැන්පත් කිරීම සමාධි භාවනා මේ ඥානේ. සිත තැන්පත් විසිරෙන්නේ කාරමුණ කරඳවන්න පුළුවන් සමාධි සමාධි භාවනාවෙන් හේතු ප්‍රත්‍යයන් පිරිසිදු දැනීම ධම්මටිති ඥානේ. හේතු ප්‍රත්‍යයන් මේ හේතුවම තමයි මේ ඵලය හටගත්තේ ධම්මටිති ඥානේ. මේ ඥාන හතර උපදවාගත්ත බව තමන් දන්නවා තමන් දකිනවා. විසුද්ධි මාර්ගයෙන් හතරක් සම්පූර්ණයි කියලා දන්නවා දකිනවා. සීලෙම සම්පූර්ණයි කියලා තමන් දන්නවා තමන් දකිනවා. චිත්ත ඒකාග්‍රතාවයෙන් තමන් සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා තමන් දැකගන්නවා. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා මනාව තමන් දන්නවා දැනගන්නවා තමන් දැකගන්නවා. දිටි විසුද්ධි. සැකයක් නැහැ ධම්ම ත්‍රිති ඥානය තුළ සිත පවතිනවා. හේතු ප්‍රත්‍යයන් පිරිසිදු දන්නවා. කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණයි කියලා තමන් දැනගන්නවා දැකගන්නවා. ඒක තවත් කාරණයක්. අනිත් එක තමයි පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ආස්වාදය දන්නේ. පංච කිව්වේ පහට. උපාදාන කිව්ව තදින් ගන්නවට. ස්කන්ධ කිව්ව ගොඩවල් වලට. කෙනෙක් නෑ, පුච්චලෙක් නෑ, සත්ත්වෙක් නෑ, ජීවියෙක් නෑ, මම කියලා නෑ, මගේ කියලා ගන්න බෑ. මෙසේ තියෙන කිසි දෙයක් ගන්න බෑ. පංච උපාදාන ස්කන්ධය පිළිබඳව ආස්වාදය දන්න. ඒ පිළිබඳව සතුටක් සම්නසක් හිතේ උපදිනවා නම් ඒ ආස්වාදයයි. මේ කෙටියෙන් කියන්නේ පසුගිය සතියේ කියලා තියෙන කේ විස්තර. ඒකේ ආස්වාදය දන්න සතුටක් සම්නසක් උපදිනවා. ඒකේ ආදීනමක් තියෙනවා.
වෙනස් වෙනවා පෙරලනවා තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා විපරිණාම ස්වභාවයක් තියෙනවා ඒ ආදීන වේ ඒ දෙක අතහැරියන නිස්සරණේ මනසින් අතහැරියන නිස්සරණේ එතම සැනසෙල අන පංච උපාදානස්කන්ධයන්ගේ ආස්වාදය දන්නවා ආදීන වේ දන්නවා නිස්සරණේ දන්නවා අනිත් එක තමයි ඒකාන්ත සීලෙන් යුක්තයි පංසී මන්න හේතුවන් නිසා පංසිල් කඩන්නේ සෝවන් පුච්චලයා. චොලසෝතපන්න පුච්චලයා. Taman ළඟ තියෙනවා නම් මේ කියපු කරුණු ටික දැනගන්න දැකගන්න Taman චොලසෝතපන්නයි කියලා. ගැටලුවක් නැහැ එතනින් එහාට. කිසිම ප්‍රශ්නයක් නැහැ. 6 දවසේ බණ වොන්නෙත් නැහැ, 7 දවසේ දාණේ වොන්නෙත් නැහැ. පාසකුලේ වොන්නෙත් නැහැ. 3 මාසේ බණ වොන්නෙත් නැහැ, 3 මාසේ දාණේ වොන්නෙත් නැහැ. අවුරුද්දේ බණ වොන්නෙත් නැහැ, අවුරුද්දේ දාණේ වොන්නෙත් නැහැ. දාණේ වොන්නෙ පුතක්යන් පුච්චලයාට. ආරේ පුච්චලයාට අවශ්‍යද? චුල්ල සෝතා පන්නනගයන් නියත වසයම ගොඩවෙල ඉවරයි නිවනට. සෝත සැඩ පහර ආපන්න බැස්ස අර්යෂ්ටාංගික මාර්ගයට. නිවැරදිව බැස්ස අර්යෂ්ටාංගික මාර්ගයට. අර්යෂ්ටාංගික මාර්ගයට නිවැරදිව බැස්සනම් ඒ සැඩ පහරට බැස්සනම් එයා නියත වසයම ගොඩවෙන්නේ නිවනින්. එහෙනම් පසුගිය දේශනාවේ කරුණු හතරක් පිළිබඳව දේශනා කළා. සූත්‍රයක් ඇසුරු කරගෙන සංයුක්ත නිකායේ කාලාරක්ඛත්තිය වගේ තුන්වෙනි සූත්‍රය ඥාන වස්තු සූත්‍රය. ඥානය කියන්නේ නුවණ වස්තුවක්. වටිනාම වස්තුවක්. පසුගිය සතියේ උපාදානය තැනකන් කිව්වා. උපාදාන පිළිබඳව ඥාණය, උපාදාන හේතු පිළිබඳව ඥාණය, උපාදාන නිරෝධ පිළිබඳව ඥාණය, උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥාණය. ජරා මරණ වල හතරක් කිව්වා පසුගිය සතියේ. ජාති වල හතරක් කිව්වා. ජාති ඥාණය, ජාති සමුදය ඥාණය, ජාති නිරෝධ ඥාණය, ජාති නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාණය පසුගිය සතියේ තියෙනවා. භව පිළිබඳව ඥානය, භව සමුදය, භවය ඇතිවන හේතු පිළිබඳව ඥානය, භව නිරෝධ ඥානය, භව නැති කිරීම පිළිබඳව ඥානය, භව නැති කිරීමේ මාර්ගය පිළිබඳව ඥාන හතරක් පසුගිය සතියේ කිව්වා. උපාදානෙ පිළිබඳව එකක් කිව්වා පසුගිය සතියේ කාම උපාදානෙ. චුට්ටක් මතක් කරමු. කාමය කියන්නේ කැමැති. කැමැති. ඇහැටත් කැමැති, ඇහෙන් විඳින්නත් කැමැති. නැකියොත් බොරු. කනටත් කැමති, කනෙන් විඳින්නත් කැමති. නාසයටත් කැමති, නාසයෙන් විඳින්නත් කැමති. දිවටත් කැමති, දිවෙන් විඳින්නත් කැමති. ශරීරයටත් කැමති, ශරීරයෙන් විඳින්නත් කැමති. මනසටත් කැමති, මනසෙන් විඳින්නත් කැමති. කැමතිද නේද? කාම උපාදානේ. පදින් අල්ලගෙන ඉන්නවා, ග්‍රහණය කරගෙන ඉන්නවා. මනසින් අල්ලගෙන ඉන්නේ, ග්‍රහණය කරගෙන ඉන්නවා. මොනවද ග්‍රහණය කරන්නේ? උපාදානය පිළිබඳව ඥානය. ඥානය කියන්නේ නුවණ. අල්ලගෙනද නැද්ද? ගෙවල් දරුවා අල්ලගෙන ඉන්නේ. අතහරින්න කැමතිනේ. යාන වාහන, ඉඩකඩම්, මිල මුදල්, රන් රිදී, මුතු මැණික් මේ සියල්ල අයිති වෙන්නේ සතර මහා ධාතුවේවත් සුද්දාස්ත්‍රික කලාපේටයි. ඒ සෑම දෙයකම තියෙන්නේ තද ගතියක් තියෙනවා, දියර ගතියක් තියෙනවා, උෂ්ණයක් තියෙනවා, වාතයක් තියෙනවා. හැබැයි Taman හිතනවා වස්තු කියලා. ගෙදර වස්තුවක්. යාන වාහන වස්තුවක්. ඉඩකඩ වස්තු. හැබැයි සතර මහා ධාතු. තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය ඔකේ තියෙනවා. එහෙම දකින්නේ ගෙදර. යාන වාහන. ඉඩකඩ. මිල මුදල්. රන් රිදී මුතු මැණි. අඹදරු දැන් මනසින් අල්ලගෙන නැද්ද? මානසික වෙනාම ධර්මයක් නේ. අර සියල්ල මොනවද? රූප ධර්මනේ. රූප ධර්ම කියේ සතර මහා ධාතුනි. දැන් මොනවද? සිතුවිල්ලෙන් අල්ලන් තියෙන්නේ? නාම ධර්මයෙන් රූප ධර්මයන් අල්ලගෙනද? නැත්නම් මම අල්ලගෙනද? මම කියන තැනම දික්ටි. මගේ කියන තැනම දික්ටි. මට අයිති කියන තැනම දික්ටි. දික්ටි වල නේද බැසගෙන ඉන්නේ? සිතුවිල්ලක් නෙමෙයිද? සිතුවිල්ල කියන්නේ නාම ධර්මය. උපාදාන කියන්නේ නාම ධර්මය. ඒතරේ හටගත්ත සිතුවිල්ල තදින් ග්‍රහණය කරගෙන නැද්ද අර වස්තු ටික? අභ්‍යන්තර හා බාහිර.
අසකනාස්සය දිව ශරීරය මනසත් තදින් අල්ලගෙන ඉන්නේ. අර කියපු වස්තු ටිකක් තදින් අල්ලගෙන ඉන්නේ කාම උපාදාන. තියනවද නැද්ද? නැද්ද? අතහැරියද? නෑ අතහරින්නේ. පෙර භවයේ අතහරින්න බැරි වුණ නිසා මේ භවයට ආවා. දැන් මේ භවයේ අතහරින්නේ නැත්තම් ඊගා භවයට යන්න වෙනවා. ආ යන්න දෙවනි. දැන් මේ භවයේ ඉවරයක් කරගන්න ඕන. එහෙනම් අතහරින්න තියෙන්නේ නාම ධර්මයයි රූප ධර්මයයි තීච්ඡයි. හැබැයි නාම ධර්මය සකස් වෙච්ච ගමම්ම ඒ රූප ධර්මයන් මේ නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා, උදව් වෙනවා. ඒ අනුව සිතුවිලි හදනවා, සිතුවිලි හදනවා, සිතුවිලි හදනවා. හදන සිතුවිලි ස්වනේ නැති වෙනවා. රූපේ නාමයට ප්‍රත්‍යද? නාමේ රූපයට ප්‍රත්‍යයි, රූපේ නාමයට ප්‍රත්‍යයි. එහෙනම් උපාදානය පිළිබඳව ඥානය. නැ කාම උපාදානය. භවයත් උපාදාන කරන්නේ. ඊගා භවය දැන් හොඳ එකක් පොඩි. ඔව් භව උපාදානය. වැඩි දෙනෙක් කුසල් කරන්නේ පින්දහම් සිද්ධ කරන්නේ භව උපාදානය. ඊගා භවය හොඳ එකක් හදාගන්න. අනේ මේ භවය බැරි වුණොත් රහත් වෙන්න ඊගා භවය කොහොම හරි එකක් හදාන්න සෝවන්න වෙන්න බැරි වුණොත් එහෙම ඊගා භවය හොඳ එකක් හදාගන්න. භව උපාදානෙන් නෙමෙයිද පින්කම් කරන්නේ? කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන. දිට්ටි වලට පිළිතුරු තියෙන පටිච්චසමුප්පාදය තුළ සියලු දිට්ටි වලට සාස්සත උච්ඡේද සියලු දිට්ටි වලට 62ක් දිට්ටි වලට නිවැරදි පිළිතුර තථාගතයන් වහන්සේ දේශනා කළේ පටිච්චසමුප්පාදය තුළ. සියලු දිට්ටි මෙදෙන්න නම් මේ පටිච්චසමුප්පාදයම අවබෝධ කරගන්න ඕනේ. කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වීමෙන් විතරමයි. මේ තුළ සියල්ල තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් දිට්ටි දිට්ටි පිළිබඳව මම දිට්ටි විසුද්ධියේදී අනන්ත ප්‍රමාණ දේශනා කරා. දිට්ටි පිළිබඳව දිට්ටියෙන් පිරිසිදු වෙන්නේ කොහොමද කියන ආකාරය තාම තියෙනවා. දිට්ටි උපාදාන තියෙනවා තාම නෑ. සම්මා දිට්ඨිය වෙනකන් තියෙනවා. සම්මා දිට්ඨියට ආපු දාසියර දිට්ටි වලින් මෙදෙනවා. එතකොට එහෙනම් උපාදානය කියන්නේ සිතවිල්ලක් විතරයි. ඒක නාම ධර්මයක්. ඒතර කාම උපාදාන, භව උපාදාන, දික්ටි උපාදාන, අන්තවාද උපාදාන. දැන් මම කිව්වේ මොකේද? සතර මහා ධාතුන්ට මම කියනවද? එතකොට මේ ශනේස් 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 පාස උපදින සිතුවිලි වලට මම කියනවද? කෙස් වලට මම කියනවද? ලොම් වලට මම කියනවද? නිය වලට මම කියනවද? සම්මස්නාර ඇට ඇට ලොඳ වලට මම කියනවද? එහෙම නැත්නම් ඒක කොටස් ටිකක්ද? ද්‍රව්‍යයන් ටිකක්ද? බුද්ධියෙන් ගන්න. ද්‍රව්‍යයන් ටික කොටස් ටික මගේ කියන්න බෑ. ඇයි? සතර මහා ධාතුන් සියල්ල සකස් කරලා තියෙන්නේ සතර මහා ධාතු. එහෙනම් මම කියන්න බෑ කොටස් රාශියක් එල්ලලා තියෙනවා මේක ඇතුලේ විවිධ කොටස් ටික අභ්‍යන්තරේ නැද්ද? වකු ගඩු අක්මාව පෙනහල්ල පපු මාස හෘදේ බොකු බඩවැල් පිත්තාස නැද්ද? එල්ලගෙන එල්ලගෙන දැන් ඔක එල්ලගෙන ඔක මගේ. ඔය ටික ඔක්කොම එල්ලගෙන මගේද? සතර මහා ධාතුන් කිද? පඨවි ආපෝ ඒකල තමයි අයිතිකාර. මේ අන්තවාද උපාදානය. මම මගේ කියලා ගන්න. එහෙනම් සතර මහා ධාතු මට අයිතිද? කර්මයට අයිති. ඒ ඔය සියල්ලේ හටගැන්ම, හැඩය, පැවැත්ම, අවසානය තීරණය කරේ මමද? මට තීරණයක් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් කර්මය විසින් තීරණය කළා ඒවලද? පටන් ගන්නම සංකාරපච්චය විඥානං කියනකොට පටන් ගත්තේ කර්මෙ ඉන්නේ. සංකාර කිව්වේ කර්මවලට. ඒෙන් නම් බැසගත්තේ. එතකොට කර්ම නෙමෙයිද ප්‍රත්‍ය වුනේ මේ භවයට එන්නේ? එහෙනම් ඒක පටන් ගන්නම මොකෙන්ද? කර්මෙන්. හැඩය? උසද මිටිද? කැතද? ලස්සනද? කොච්චර කාලයක් තියනවද? අඩු කාලයෙන් යනවද? බෙල්ල පැත්තකට ගිහින්ද? අතක් නැද්ද? කකුලක් නැද්ද? වකුගඩු අක්‍රිය කළාද? පෙනහළු පුංචි කාලේ ඉඳලම අපහසුතාවයක්ද? හෘදේ වස්තුව දුර්වලද? ස්වභාවය හැදී කවුද? පැවැත්ම හැදී කවුද? කාලය තීරණය කරේ කවුද? කවුද තීරණය කරේ? අවසානය තීරණය කළේ කවුද?
කර්මය. එහෙනම් මට අයිතිද? හා? ඒතර මමද නැ කොටස් ටිකක් තියෙනවා. මගේද? සතර මහා ධාතුන්. මට අයිතිද? කර්මයට අයිති. හැබැයි අන්තවාද උපාදාන මම මගේ. හරිද? දිටි. තේරෙනවද කියන එක? පැහැදිලිද කියන ඒවා? එහෙනම් කාම උපාදාන, භව උපාදාන, දිට්ඨි උපාදාන, අන්තවාද උපාදාන මේ පිළිබඳව කලිනු දේශනා කළ තියෙන ගොඩක් වලට. මේ මේ ප්‍රත්‍ය විභාගය පෙන්වන්නේ. එහෙනම් උපාදාන පිළිබඳව ඥාණය නුවණින් දැනගත්තා. උපාදානයක් තියෙනවා. ඒ උපාදානය කියන එක සිතුවිල්ලක්ද? සිතුවිල්ලක් විතරයි. එහෙනම් උපාදාන පිළිබඳව ඥාණය. උපාදාන සමුදය පිළිබඳව ඥාණය. උපාදානයට හේතුව සමුදය කියන්නේ හේතුවයි. හේතුව පිළිබඳව ඥානෙ තණ්හාපච්ච උපාදාන. ඇලීම නිමෙයිද තදින් ගන්න හේතු වෙන්නේ. යම් තැනක සිට ඇලුනද එතන තදින් ගන්නවද නැද්ද? ඒකට තණ්හාපච්ච උපාදාන. ඒතර තණ්හාව කියන්නේ සිතුවිල්ලක්ද? නාම ධර්මයක්. ඒ සිතුවිල්ල නැමැති නාම ධර්මයාර උපාදානය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යද? ඒකනේ සමුදය පිළිබඳව ඥානෙ. සිත ඇලුනද යම් තැනක එතන තදින් ගන්නවා. එහෙනම් තණ්හාව නැමැති සිතුවිල්ල හැවත් ඒ නාම ධර්මය ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යද නැද්ද? ප්‍රත්‍ය කියන්නේ උපකාරයි කියන එක. පිහිටයි කියන එක. උදව් කළා කියන එක. එහෙනම් නාම ධර්මයේ ඉස්සරහා නාම ධර්මයට ප්‍රත්‍යද? ඒතර උපාදානය පිළිබඳව ඥාණය තියෙනවා. උපාදාන සමුදය පිළිබඳව ඥාණය තියෙනවා. උපාදාන සමුදය තමයි තෘෂ්ණාව. ඇලෙන තැන නෙමෙයිද තදින් ගන්නෙ? දරුවාට ඇලිලා හින්දා නෙමෙයිද දරුවව තදින් අල්ලන් ඉන්නේ? හා? ගේදොරට ඇලිලා හින්දා නෙමෙයිද ගේදොර තදින් අල්ලගෙන ඉන්නේ? මගේ නිවස කියලා. ඔප්පු කොල කෑල්ලකට ලියාගෙන ලොයගාවට ගිහලා කොල කෑල්ලකට ලියාගෙන අල්මාරිය දාගෙන පරිස්සම් කරන් ඉන්නේ ඇලුන හින්දා නෙමෙයිද? ඒක උපාදාන නැද්ද? එහෙනම් ඇලෙන තැන උපාදානයක් තියෙනවද? එතකොට ඇලෙන කියන්නේ සිතක්. ඇලෙන සිතින් උපාදානය කියන්නේ සිතක්. ඒතර ඇලෙන සිත උපාදානය නැමැති සිතට ප්‍රත්‍යද? නාමේ නාමයට ප්‍රත්‍යයි. තේරෙනවද කියන්නේ? එහෙනම් උපාදානය පිළිබඳව ඥාණය තියෙනවා. ඊට කලින් තියෙන ඥාන ටික ඉස්සරහසු ධර්මදේශනාවෙන් අහන්න. මේ කියන්නේ ඒකේ අනිත්‍යක. එහෙනම් උපාදාන පිළිබඳව ඥාණය තියෙනවා. උපාදාන සමුදය පිළිබඳව ඥාණය තියෙනවා. ඇලෙන හින්දා තමයි තදින් ගන්න කියන ඥාණය තියෙනවා. උපාදාන නිරෝධ ඥාණය. තදින් ගන්න එක අයින් කරන්න නම් ඊට කලින් තියෙන එක අයින් කරන්න ඕනද නැද්ද? මොකක්ද අයින් කරන්නේ? උපාදාන නිරෝධ ඥාණය. ආව මං තන්න අයින් කරන්න ඕනේ. මේ ඇලෙන සිත මං අහකට ගන්න ඕනේ. උපාදාන නිරෝධ ඥානය. උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. ඒ උපාදානය නිරුද්ධ කරන්න නම් අවසන් කරන්න නම් ඊට කලින් තියෙන ධර්මතාවය අවසන් කරන්නම ඕනේ. එහෙනම් ඒ කලින් තියෙන ධර්මය අවසන් කළොත් ඒක නිරෝධයයි, නිරෝධය පිළිබඳව ඥානයයි. ඒකට නිරෝධගාමිනී උපාදාන නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කොහෙන්ද වේම එතනට? ඒ ඇලෙන සිත ග්‍රහණය සිතරට ප්‍රත්‍ය කරගත්තේ, ඒක නිවැරදිව දැනගත්තේ, නිවැරදිව දැකගත්තේ, ඒ සිදුවෙන සිදුවිල්ල නිවැරදිව දැනගත්තේ, දැකගත්තේ මනසින් අවබෝධයෙන් ගත්තා. මොන මාර්ගයවිල්ලද? කුමන මාර්ගයවිල්ලද ගත්? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ පිළිබඳව කල්පනා කිරීම සම්මා සංකප්පයයි. ඒ පිළිබඳව නිවැරදි දැකීම සත්තස්සංහව නැමැති නාම ධර්මයේම තමයි උපාදානය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙන්නේ කියලා නිවැරදිව දැක්කද සම්මාදිට්ඨි ප්‍රඥාවයි. සීලයක පිහිටියා නොවිසිරණ සිතින් විභාග කළා. විසිරෙන්නේ නැති සිතින්, තැන්පත් සිතින්, එකඟ වූ සිතින් විභාග කළා, පරීක්ෂා කළා, බෙදුවා, වෙන් කර කර බැලුවා.
ප්‍රඥාවෙන් නැගිට අවබෝධය. සීල සමාධි. එතකොට ඒක නෙමෙයිද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ උපාදාන පිළිබඳව නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානයයි. මේකම තමයි මග. එතකොට මේ මග මොකක්ද? ආ තථාගතයන් වහන්සේ විවෘත කළ මග නෙමෙයිද? නිරෝධයයි නිරෝධ කරන මාර්ගයයි දේශනා කරන්නේ බුදු කෙනෙක්. නිවනයි නිවනට යන මගයි දේශනා කරන්නේ බුදු කෙනෙක්. උපාදානයේ උපාදානයට හේතුවයි සමුදයයි ලෝකේ පවතිනවා. හැබැයි ඒ නිදහස් වෙන ආකාරය හා ඒ මග දේශනා කරන්නේ බුදු කෙනෙක්. එහෙනම් උපාදානය පිළිබඳව ඥානය දැන් තියෙනවද? නුවණින් දැනගත්තද මගේ මනස උපාදාන වෙනවා කියලා? තදින් අල්ල ගන්නවා, ග්‍රහණය කර ගන්නවා. දැන් ග්‍රහණය කරගෙන ගෙනියන්න පුළුවන්ද? ගෙනියන්න බැහැ. යම් තැනක සිට ග්‍රහණය කරගත්තද එතන නියත වශයෙන්ම ප්‍රතිසන්දියක් අරන් දෙනවා. අවසාන අවස්ථාවේ මතක් වුණොත් තමන් වගා කරන්නේ කුඹුරණ රැට යන පැල රකින්ද පැලට යන ගහවට අවසාන අවස්ථාවටම සීපත් උනේ කුඹුරයි තාත්තා ඉන්න ගහේ පැල උඩ පුතා රැට යන පැල රකින්ද බය වෙලා ඉන්න අපහු ගෙදර අනේ අපි තාත්තා ඉන්නනේ පැලි ඇයි තාත්තා ගිහිල්ලා නැහැ පැල රකින්න උපාදාන පච්චය නැවත භවයක් හැදුවද හදාගත්ත ගේ නම් මතක්ුනේ ඉතින් ගෙදර ඉන්න අදර මුල්ලේ ඊට පස්සේ දුම්මල ගහන්න තමයි තියෙන්නේ තම් පිළිකන්න ඉන්නවා නැත්නම් පිටිපස්සේ ඉන්න සර ගහක් තියනවනේ ගහට වෙලා ඉන්න එහෙනම් උපාදාන සමුදි උපාදාන ඥානය මේ උපාදානේ කරගත්තොත් මොකද්ද මට ලැබෙන්නේ මනසාත්මයම ලැබෙයිද නාම රූප දෙකක්ම නැවත හම්බෙයිද එහෙම නැත්නම් මේ නාම රූප දෙක ප්‍රේතෙක් කලෙවයිද එහෙම නැත්නම් තිරස්ඨාන හරහට යන කෙනෙක් කෙවලෙවයිද තීරණය කරන්නේ සිතුවිලි අර උපාදානේ කරගත්ත ආකාරයම තමයි තීරණය කරන්නේ හරහට යනවද නොපෙනි ගියේ වටේ ඇවිදිනවද දොර මුල්ලට වෙලා ඉන්නවද වහල යටලියට වෙලා ඉන්නවද අර කුඹුරේ පැලට වෙලා ඉන්නවද ගේ මිදුලේ තියෙන තුම්මන් හන්දියට වෙලා ඉන්නවද සිතවිල්ලම උපාදානෙම තමයි තීරණය කරන්නේ නැවත භවයක් හදන්නේ එහෙනම් උපාදාන පිළිබඳව ඥානය උපාදාන නිරෝධ පිළිබඳව ඥානය ඇලෙන හින්දා නෙමෙයිද තදින් ගන්න හේතු අයින් කරන්නේ හේතු අයින් කළොත් ඇලෙන සිත අයින් කරගත්තොත් උපාදානයක් නැහැ උපාදානයක් නැත්තම් ඒ සිතවිල්ල නැවත භවයට ප්‍රත්‍ය වෙන්නේ නැහැ භවයට ප්‍රත්‍ය වෙන්නේ නැත්තම් පහළ වීමට ජාතියට ප්‍රත්‍ය වෙන්නේ නැහැ ජාතියට උපකාර වුණේ නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡන්ති ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති අවසන් නිරෝධෝ කියන්නේ අවසන් කියන එක මොනවාද අවසන් දුක්ඛ දෝමනස් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ මනත් නිරුජ්ජಂತಿ පැවැත්මට ගියොත් සම්භවಂತಿ නැවැත්මට ගියොත් නිරුජ්ජಂತಿ මොකක්ද හොඳේ කැමැතින පැවැත්ම කියන්නේ හැබැයි අර දුක්ඛ දෝමනස්යන් ටිකත් ඉතින් කැමැත්තෙන් බාර ගන්න ජරා මරණ ටිකත් කැමැත්තෙන් බාර ගන්න ශෝක පරිදේව ටිකත් කැමැත්තෙන්ම ගන්න. ඇයි අකමැති වෙලා වැඩක් නැහැ ලැබෙනවමයි. එතකොට ඒවට මොකද කරන්නේ? කරන්න දෙන්නේ ගන්න වෙනවා. හොඳයි නැවැත්මනේ. දැන් නවතින්නේ නාම රූප දෙකේ ක්‍රියාවක් නවතින්නේ. පුජ්‍යලේ වෙන්නේ මෙතන පරිලෝ යන පුජ්‍යලේකුත් නැහැ. නැවත උපදින පුජ්‍යලේකුත් නැහැ. නාම ධර්ම දෙකක් සකස් වෙනවා. නාම රූප දෙකක් සකස් වෙනවා. එහෙම නැත්නම් නාම ධර්මයක් සකස් වෙන තැන් තියෙනවා රූපාවචර බ්‍රහ්මලෝක හතරේ. එහෙම නැත්නම් රූපේ විතරක් සකස් වෙන තැනක් තියෙනවා සංඤතලේ. අනේ සියලුම තැන් වල සකස් වෙන්නේ නාම රූප දෙකයි. තේරෙනවද කියන එක? එහෙනම් උපාදාන පිළිබඳව ඥානය දැන් හරි. උපාදාන සමුදය ඥානේ මම තන්නවයින් කරන්න ඕනේ මේක අයින් කරන්න නම්.
ඒ උපාදාන නිරෝධ පිළිබඳව ඥානය උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය ඥාන හතරයි. දැන් ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හාව පිළිබඳව ඥාන හතරක් තියෙනවා. තෘෂ්ණාව පිළිබඳව ඥාන හතරක් තියෙනවා. මහණෙනි තණ්හා පිළිබඳව ඥානය. තණ්හා සමුදය පිළිබඳව ඥානය. තණ්හා නිරෝධ පිළිබඳව ඥානය. තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. තණ්හාව. තණ්හාව කියන්නේ දැසි දැලෙනවද? මොනවට දැලෙන්නේ? අභ්‍යන්තර රූප ටිකටත් ඇලෙනවා, බාහිර රූප ටිකටත් ඇලෙනවා. අභ්‍යන්තර වේදනාවට සිත ඇලිලාද? සංඥාවට සිත ඇලිලාද? සංස්කාරයන්ට සිත ඇලිලාද? විඥාණයට සිත ඇලිලාද? ස්කන්ධ පංචකයටම සිත ඇලිලාද? තණ්හාව 60 තැනක හට ගන්නවා 108 ආකාරයකට. 60 තැනක හට ගන්නවා තෘෂ්ණාව 108 ආකාරයකට. 60 තැනක් තියෙන තණ්හාව හට ගන්න. තණ්හාව පිළිබඳව ඥානය කොයිද 60? අසකන නාසය දිව ශරීරය මනස ద్వාර හයක් තියනද? ඒ ద్వාර හයට බාහිර අරමුණු හයක් එනවද? අරමුණු හයටත් ඇලෙනවද? මේ ద్వාර හයටත් ඇලෙනවද? අරමුණු හයටත්? ඒ බාහිර අරමුණු මේ ద్వාරත් එක්ක ගැටීම නිසා හටගන්න සිතටත් ඇලෙනවද? චක්කු විඥාන, සත විඥාන, ඝන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒ විඥාන හයටත් ඇලෙනවද? පින්න සංගති පස්සෝ. ස්පර්ශ හයටත් ඇලෙනවා. ඒ කරුණ එකතු කරන ස්පර්ශයයි. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ඝන සම්පස්ස, චිව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ස්පර්ශ හයටත් ඇලෙනවද? ඇලෙනවා. ඒ ස්පර්ශය නිසා විඳීම හයට ඇලෙනවද? ඔව්. සිත ඇලෙනවද නැද්ද? සංඥා හයට ඇලෙනවද? හඳුන ගන්න රූප සංඥා. සිත ඇලෙනවා. ශබ්ද සංඥා. එතනට සිත ඇලෙනවා. ගන්ධ සංඥා. එතනට සිත ඇලෙනවා. රස සංඥා. හඳුන ගත්තම මම ඇලෙනවද? පොට්ටබ්බ සංඥා. පහසටත් ඇලෙනවා. ධම්ම සංඥා. අරමුණ වලටත් ඇලෙනවා. සඤ්ඤා හයටත් ඇලෙනවා. සංචේතන හයටත් ඇලෙනවා. චේතනා කියන්නේ කර්ම වලට. රූප සංචේතන. රූපය මූලික වෙලා හටගන්න සිත බලවත් වෙන තැනක් තියෙනවා. රූපය ඇලුනා නම් ඒ අනුව සිත බලවත් වෙන්නේ නැද්ද? ආ රූප සංචේතන. ශබ්දයට ඇලුනා නම් ඒ පිළිබඳව සිත බලවත් වෙන්නේ නැද්ද? සිත බලවත් වීම සංස්කාරෙහිවත් කර්මය. සිත බලවත් වුණාද? සංස්කාරෙහිවත් කර්මය. ගන්ධ සංචේතන. ගඳ සුවඳ මූලික කරගෙන, නාසය මූලික කරගෙන කර්ම හට ගන්නවද? ඒකට සිත ඇලෙනවද? රස සංචේතන. රසය මූලික කරගෙන සිත ඇලෙනවද? කර්ම හට ගන්නවද? සිත බලවත් වෙනවද? පොට්ටබ්බ සංචේතන. පහස පිළිබඳව. ඒ අනුව ඒ අනුව ඇලිලා ඒ අනුව සිත බලවත් වෙනවද? ධම්ම සංචේතන. අරමුණ පිළිබඳව. සිත ඇලෙනවා සංචේත චේතනා හයටත් සිත ඇලෙනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ හයටත් සිත ඇලෙනවා. රූප විතර්ක, ශබ්ද විතර්ක, ගන්ධ විතර්ක, රස විතර්ක, පොට්ටබ්බ විතර්ක, ධම්ම විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරන. රූප පිළිබඳව කල්පනා කරන්නේ නැහැ. සිත එතන ඇලෙනවා. ශබ්ද පිළිබඳව කල්පනා කරන්නේ නැද්ද? සිත එතන ඇලෙනවා. කල්පනා කරනවා. සිතේ තන ඇලෙනවා. සුවඳ පිළිබඳව කල්පනා කරනවද? සිතේ තන ඇලෙනවා. රසයන් පිළිබඳව කල්පනා කරනවද? සිතේ තන ඇලෙනවා. පහස පිළිබඳව කල්පනා කරනවද? සිතේ තන ඇලෙනවා. අරමුණු පිළිබඳව කල්පනා කරනවද? සිතේ තන ඇලෙනවා. විතර්ක හයටත් සිත ඇලෙනවද? විතර්ක හයට ඇලෙනවා නම් විචාර හයටත්. එතනින් ඊගාවට යන විචාර වලට සෑ බලනවා. සෑ බලනවා. මම මෙතන කලින් දේශනා කළා. කාම ධාතුන් නිසා කාම සංඥාව උපදිනවා. කාම ධාතු මේ ඔක්කොම. අභ්‍යන්තර බාහිර සියලු මේවා කාම ධාතු නෙමෙයි. තමන් කැමති ඒවා කාම ධාතු. කැමති කියන්නේ කාම. කාම ධාතු නිසා කාම සංඥාව උපදිනවා.
සංඥාව කියන්නේ ඒ කාම වස්තුන් හඳුනගන්න. කාම සංඥාව නිසා කාම ඡන්දේ උපදිනවා. ඒ කැමති දේ ඒවට කැමති නැද්ද? ඡන්දේ උපදින්නේ නැද්ද? කාම ඡන්දේ නිසා කාම දැවිල්ල හට ගන්නවා. දැවිල්ල හට ගන්න නැද්ද ඊට පස්සේ? ඒතර කාම දැවිල්ල හට ගත්තා. ඒතර කාම සංඥා නිසා කාම සංකප්පය පිළිබඳව කල්පනා කරනවා. කල්පනා කරනවාද? ඊට පස්සේ කාම ඡන්දය ඇති වෙනවා. කාම ඡන්දය ඇති වෙනවාද? ඊට පස්සේ කාම දැවිල්ල ඇති වෙනවා. කැමති දේ පිළිබඳව ලබා ගන්න දැවිල්ල ඉන්නේ ඊගාවට. ඊට පස්සේ කාම පරිේශණය. හොයනවද නැද්ද? දැන් හොයාගෙන හොයාගෙන එකතු කරගෙන ගොඩ ගහගෙන තියෙනවා. පරිේශණය කරලා. මහණෙනි ඔය කයනුත් අකුසල් කරනවා, වචනෙනුත් අකුසල් කරනවා, සිතනුත් අකුසල් කරනවා. නැද්ද? එතකොට කාම දතු හොඳයිද? දැන් මෙන්න එතකොට විචාර සොයා බලනවා. පරිේශණය කියන්නේ සොයා බලනවා. නැද්ද? විතර්ක කියන්නේ කල්පනා කරනවා. එහෙනම් ద్వාර 6යි, අරමුණු 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, සංචේතන 6යි, තෘෂ්ණා 6යි, විතර්ක 6යි, විචාර 6යි, 60යි. ඔය 60 තැනම සිට ඇලෙන්නේ නැද්ද? 108 ආකාරයකට ඇලෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. 108 ආකාරයකට ඔය 60 තැන ඇලෙනවා. අන්න තණ්හා පිළිබඳව ඥාණය ඇලෙන සිතේ ඒ සිත නාම ධර්මයක්. එක චිතක්ෂණය තුළ ඇති වෙලා නැති වෙලා යනවා. මොහොතින් ඇති වෙලා නැති වෙලා යන සිතක් නෙමෙයි අල්ලගන්න හදන්නේ. දැන් බලන්න උදේ ඉඳලා මේ මොහොත වෙනකොට ඔය ඇත්තට මොන තරම් සිත් හැදුවද කියලා. දැන් කෝ ඒ හදපු සිත්? හා? දැන් මේ මොහොතේ සිත් හදන සෝත විඥාන. දැන් මෙතන ඉලියට ගියගම චක්ක විඥාන, සෝත විඥාන, ගඳ සුවඳක් වුණොත් ගාන විඥාන, දැන් ආහාර මොනවා ගන්නවද රස විඥාන, ජීව විඥාන, දැනෙන සීත උෂ්ණ පොටබ කාය විඥාන, මනසින් කල්පනා කර කර යන මනෝ විඥාන. නැද්ද? නෑ ඇලිලා මම නැද්ද? එහෙනම් තෘෂ්ණාව පිළිබඳව ඥාණය, තණ්හා හේතු පිළිබඳව ඥාණය, තණ්හා නිරෝධ පිළිබඳව ඥාණය. දැන් මේක අයින් කරන්න ඕනේ නැද්ද? අයින් කරන්න ඕනේ මේ. ඇයි? මේක සමුදාරේ සත්‍යයි. තෘෂ්ණාව සමුදාරේ සත්‍යයි. අර ඉස්සරහා ටික හටගන්න. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස. අපයන්ගෙන් වෙන්නේ, අපයන් අය කීම් කැමති දේ ලැබීම, අකමැති දේවල් ලැබීම, අකමැති දේවල් ලැබීම, කැමති දේවල් නොලැබීම. අපයන්ගෙන් වෙන්නේ, අපයන් අය කීම් දුක්ද? හේතු මොකද්ද? සමුදාරේ සත්‍යයි. තෘෂ්ණාවයි. එනම් තණ්හාව පිළිබඳව ඥානය, තණ්හා සමුදය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධ පිළිබඳව ඥානය, තණ්හාව නැති කරන්න වේදනාව නැති කරන්න, විඳීම නැති කරන්න. විඳින තාක්කල් ඇලෙනවා. රහතන් වහන්සේට වේදනාව දැනෙනව විඳින්නේ. රහතන් වහන්සේ එහෙන් රූප දකිනවා, චක්කු විඥානය හට ගන්නවා. හැබැයි විඳින්නේ නැහැ. අපි විඳිනවා. රහතන් වහන්සේට සෝත විඥානේ එනම කණයි ශබ්දයයි නිසා. හැබැයි විඳින්නේ නැහැ. අපි විඳිනවා. ඒ විඳිනා නම් ඇලෙනවා. නවත්තන්න හම්බෙන්නේ. විඳින්න ගිය ගමන් ඇලෙනවා. රහතන් වහන්සේට නාසයට ගඳ සුවඳ දැනෙනවා. හැබැයි විඳින්නේ නැහැ. රහතන් වහන්සේට දිවයි රසයයි නිසා ජීවා විඥානේ හට ගන්නවා. හැබැයි විඳින්නේ අපි රස කර කර විඳිනවා. රහතන් වහන්සේට ශරීරයේ පහසයි නිසා කාය විඥානේ හට ගන්නවා. හැබැයි විඳින්නේ නෑ. මනස යරමුණේ නිසා රහතන් වහන්සේට මනෝ විඥානයක් හට ගන්නවා. හැබැයි විඳින්නේ ක්‍රියාවක් වශයෙන් විතරයි සිද්ධ වෙන්නේ. අපි මනසට විඳිනවා. ඒ විඳිනවා නම් ඇලෙනවා. එහෙනම් තණ්හා පිළිබඳව ඥානය, තණ්හා සමුදය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධය පිළිබඳව ඥානය, තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. දැන් මොකද කරන්නේ? විඳීම අයින් කරන්න ඕනේ. තණ්හාව අයින් කරන්න. තේරෙනවද? මේ තණ්හාව අයින් කරත් ඉතින් ගැටිවන්නේ. එතකොට විඳින්නේ නේ. අනේ. දැක්කනම් දැක්ක. ඇහුණා නම්
ඇහුණා. දැනුණා නම් දැනුණා. එච්චරයි. එතන ඊයාට දැන් අපි මේ විතර්ක ਵਿਚාරවලට ගිහිල්ලා සිත ඇලිලා උපාදානයට ගිහිල්ලා විතර්ක ਵਿਚාරවලට ගියාම මොකද වෙන්නේ? රැයට නිින්ද යන්නේ නැහැ. රැයට දුන් දාන දවල්ට ගිනි ගන්න. නැත්. බුදුසසුනේ රැයට දුන් දා. ඇයි? හෙට කරන්න තියෙනව කල්පනා කරනවා. රහතන් වහන්සේත් එහෙම කල්පනා කරද්ද සැතපෙන්නේ? නැහැ. හෙට කරන්න වැඩක් රහතන් වහන්සේට නැහැ. ඇයි? නිරුද්ධ කරලා තියෙන්නේ. ඇලීම අතහැරලා තියෙන්නේ. අවසන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ නිවිලා. දැන් අපිට දවල්ට ගිනි ගන්නවා. ඇයි රැ මතක් කරපුවා ඉතින් දවල්ට ක්‍රියාත්මක කරන්න ඉතින්. එහෙනම් තණ්හා නිරෝධ පිළිබඳව ඥානෙ තණ්හාව නිරෝධ කරන්න නම් වේදනාව විඳීම හොඳයි. විඳීම එතකොට අපි කවද්ද අවසන් කරන්නේ? අදත් පුළුවන්. අදින් පස්සෙත් පුළුවන් ඕනනම්. නෑ මං අද ඉඳලා දැක්කොත් දැක්ක ඇහුණා නම් ඇහුණා. දැන්නොත් දැනුණා මට ඒක වැඩන්නේ. අවබෝධය තුල විඳීමෙන් අයින් වෙනවා විතක්. අනවබෝධය තුල විඳීමෙන් අයින් වෙන්නේ නැහැ. අනවබෝධය තුල දින්න තාක්කල් විඳීම වෙනවා. එහෙනම් වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය. ඒතර වේදනාව කියන්නේ සිතුවිල්ල. විඳින්නේ කොහෙන්ද? මනසින්. ඒක නාම ධර්මයක් විතරයි. ඒතර ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යද? තණ්හාවත් නාම ධර්මයක්. සිතුවිල්ලක් විතරයි. ඒක චිතක්ෂණයක් තුල ඇති වෙලා නැති වෙලා යන සිතුවිල්ලක් විතරයි. විඳීම කියන්නේ ඒක සිතුවිල්ලක් තුල ඇති වෙලා නැති වෙනවා. නැවත විඳින්න නම් නැවත අල්ල ගන්න ඕනේ. නැවත විඳින්න නම් නැවත අල්ල ගන්න ඕනේ. මේක අල්ලල් ඉන්නවා. හැබැයි අල්ලන්න හදනකොට නැති වෙලා ඉවරයි. චිතක්ෂණය තුළ ඉපද බිඳිනවනි. නාම ධර්මය. අල්ලන්න හදන රූප ධර්ම චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. දැන් මොකද ඒකට ගන්න? තේරෙනවද කියන එක? එහෙනම් තණ්හා නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. තෘෂ්ණාව නිරුද්ධ කරන්න වෙන ආගම් තියෙනවද? දර්ශන තියෙනවද? මත තියෙනවද? යම් දේවල් වල ඉදිරිපත් කරනවාද? මේ තණ්හාව නැති කරගන්න. සදාහටම නැති කරගන්න. වෙන කිසිම ආගමක්, දහමක්, දර්ශනයක්, මතයක් නැහැ තථාගත ධම හැර. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා තණ්හා නිරෝධ ඥානය, තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානය. ඒ මන් දේශනා කරපු මාර්ගයයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කරුණ වටයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආචීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පියවර තුනයි. මේ පියවර තුන අනුගමනය නොකර මේ සංසාර ප්‍රවෘත්ති අවසන් කරන්න බැහැ. සසරේ යන්න පුළුවන් ඕන තරම්. සසරේ යන්නේ කියන්නේ මේ සසරේ යන්නේ කොන ආම රූප දෙකක් කියන්නේ. එහෙම නැත්නම් නාම ධර්මයන් හතරක් අර අරූප තල හතරේ එම නැත්නම් අසඤ්ඤතලේ රූපයක් විතරේ කල්ප 500ක් ගල් පිළිමයක් වගේ හිටියේ. ତୋර එතන වේදනා සංඤා සංකාර නැහැ. ଆදන රූප ධර්මයන් නැහැ අරූපතලවල. අකසඤ්ඤායතනේ රූප නැහැ. අකිඤ්ඤඤ්ඤායතනේ විඥානඤ්ඤායතනේ රූප නැහැ. අකිඤ්ඤඤ්ඤායතනේ නේවසඤ්ඤඤ්ඤායතනේ නේවසඤ්ඤඤ්ඤාසඤ්ඤායතනේ අරූපතල හතර. නාම ධර්මයන් විතරයි තියෙන්නේ. සිතුවිලි විතර ධ්‍යානයට සමවැදිලා ඉන්නේ. එච්චරයි. අරූප ධානවල කල්ප 20000යි කල්ප 40000යි කල්ප 60000යි නේවසඤ්ඤා ඥාසඤ්ඤා යතනේ කල්ප 84000යි. හැබැයි ආයෙත් එනවා. නැවතත් එනවා. නැවත එතන ඉඳලා යන්න පුළුවන් අටමහ නිරේණ. ඒකේ වගකීම කවුද ගන්නෙ? ඒ නිදස් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. අතහරින්න අපි බණ කියනවා අතහරින්නේ නැහැ. අවබෝධ කරගන්න අතහැරෙයි. අවබෝධය තුල අතහැරෙනවා. ඔච්චර කිව්වත් මේ දේ අතහරින්න කියලා. ඒතර තණ්හා පිළිබඳව ඥානයේ තණ්හා සමුදය කියන මේ හේතු අයින් කරන්න ඕනේ කියලා. අයින් කරන්නේ අවබෝධය තුල අයින් වෙන. නිකම්ම අයින් වෙන අවබෝධය තුල. පැහැදිලිද කියන එක? එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. වේදනා පිළිබඳව ඥාන හතරයි. වේදනා පිළිබඳව ඥාන හතරක් තියෙනවා. වේදනා සමුදය ඥාන. වේදනා නිරෝධ ඥානය, වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය.
වේදනාව කියන්නේ විඳීම විඳින්න. කොහෙන්ද විඳින්නේ? එහෙන්. චක්කු සම්පස්සජා වේදනා. චක්කු කිව්වේ ඇහැට. බාහිර රූපයක් මේකට ගැටෙන්නේ. වෙන මොකුත් ශබ්ද අහුවෙන්නේ නැහැ මේකට. ගඳ සුවඳ අහුවෙන්නේත් නැහැ. රසය අහුවෙන්නේත් නැහැ මේකට. මේකට අහුවෙන්නේ රූපයක්. ඒ දෙක නිසා එතන ඉඳලා ධර්මතා තුනක් ඉදිරියට ක්‍රියාත්මක වෙනවා කොහෙවත් නැති. ඇසක් මේකට ඇසට බාහිර රූපයක් සම්බන්ධිත. ඒතොර ඇස කියන්නේ සතර මහා ධාතු, බාහිර රූප කියන්නේ සතර මහා ධාතු. තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය. ඒතර මේකස් තද ගතිය, දීර්ඝ ගතිය, උෂ්ණේ වාතය. අර සතර මහා ධාතු මේ සතර මහා ධාතුන් එක සම්බන්ධ වෙන එකට. එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ කොහෙවත් නැති ධර්මතා තුනක්. එතන තිබුණා නම් යම් රූපයක් ඒ රූපය අනුව එතන සිත හට ගන්නවා චක්ක විඥානය. ඒ අනුව නෙමෙයි එතන සිත හැදෙන්නේ. ඒ අනුව එතන සිත හැදෙන්නේ. එතන පරිසරය අනුව ඒ සිත හැදෙන්නේ. ඉතරේ අන්න කොහෙවත් නැති එකක් ආවා. තේරෙනවද? ඒක ඇහෙත් නැහැ, බාහිර රූපෙත් නැහැ. දෙක නිසා හැදිච්ච එකක් ඒක. ඒ කරුණ තුන එකතු කළා දුන්නා නම් ඒ ස්පර්ශයයි, ස්පර්ශය නිසා විඳිනවා. එතකොට චක්කු විඥාන, චක්කු සම්පස්සජ වේදනා කියන නාම ධර්ම තුනක් හටගත්තේ මේ රූප ධර්ම දෙකකින්ද. සතර මහා ධාතු කොටස් දෙකකින්ද. ඒ සතර මහා ධාතු කොටස් දෙකේම නැති නාම ධර්ම තුනක් හටගන්නවා. අන්න වේදනා පිළිබඳව ඥානය. මේ විඳින කෙනෙක් නැහනේ. විඳින කෙනෙක් නැහැ, පුච්චලෙක් නැහැ, සත්‍යෙක් නැහැ. මේ රූප ධර්ම දෙකක් නිසා නාම ධර්ම තුනක් හටගෙන මාව ගිහින් දානවා විඳින තැනට. දානවද නැත්? සත්‍යද අසත්‍යද? අර රූප ධර්ම දෙකක් ඉඳනේ ඉදිරි නාම ධර්ම තුන මාවේ නැත්තම් ඉන්න බෑ. ඇසට රූපය මොන ගැහුන්නේ නැත්තම් චක්කු විඥානය හැදෙනවද? ඒ නාම ධර්ම හටගන්නේ නැහැ. ඒ කාරණු තුන එකතු කරන්න බෑ. ස්පර්ශ නාමිත නාම ධර්ම හටගන්නේ නැහැ. ස්පර්ශයන් නැත්තම් විඳින්න බෑ. තේරෙනවද කියන්නේ? එහෙනම් මේ රූප ධර්ම දෙකක් නේද මේ අපේ මනස විකෘති කළේ. ඒ රූප ධර්ම දෙක කියන්නේ සතර මහා ධාතු කොටස් දෙකන්නේ. හා එහෙනම් වේදනා පිළිබඳව ඥානය. දැන් විඳින කෙනෙක් ඉන්නවද? ඒක පුජ්‍යලෙක් ඉන්නවද? සත්‍යෙක් ඉන්නවද? එහෙම නැත්නම් මේ නාම රූප දෙක ඕනොන්ට ප්‍රත්‍යද? මේ රූප ධර්ම දෙක නාම ධර්මයට ප්‍රත්‍යයි. දර චක්කු විඥාණයට ප්‍රත්‍ය වන රූප ධර්ම දෙකයි. කරුණු තුන එකතු කරේ ස්පර්ශයයි. ඒ නාම ධර්මය. ස්පර්ශය නිසා විඳින ඒත් නාම ධර්මයක්. දැන් කවුද විඳින්නේ එතකොට? වේදනා පිළිබඳව ඥානය. චක්කු සෝත සම්පස්සජ වේදනා. කන මූලික වෙන්න ඕනේ. කණෙන් විඳින්න නම්. හැබැයි බාහිර ශබ්දයක් මේකේ ගැටෙනවත් එක්කම එතන ඉඳලා එන්නේ මේ දෙකේම නැති කරුණ තුනක්. කනේ සිත් නැහැ. බාහිර ශබ්දයේ සිත් නැහැ. හැබැයි දෙක සම්බන්ධයම නිසා සිතක්. කොහෙවත් නැති. එතන තියෙන පරිසරය අනුව. එතන තියෙනවා නම් යම් ශබ්දයක් ඒ ශබ්දය අනුව නෙමෙයි දෙ සිතෙන්නේ. සෝත විඥානය. කරුණ තුන එකතු කරන්නේ සෝත සම්පස්සේයි. සෝත සම්පස්සේ ජා වේදනා. නාම ධර්මයක්. ස්පර්ශයන් නාම ධර්මයක්. සෝත විඥානයත් නාම ධර්මයක්. කනයි ශබ්දයි රූප ධර්ම දෙකක් සතර මහා ධාතුන්ටයි ති දෙකක්. දැන් නාම රූප දෙකක්ද තියෙන්නේ? දැන් මමද හැදී. මමද වින්දේ? නෑ. හේතුඵල? ගාන සම්පස්සජ වේදනා. ඒකට නාසය වනේ. බාහිර ගන්ධයකුත් ඕනේ. ඒතොර දෙකේම නැති දෙයක් නේ. ගාන විඥාන ගඳ සුවඳ දැන ගැනීම සිතක් හැදෙන කාරණ තුන එකතු කරන්නේ ගාන සම්පස්සේයි. ස්පර්ශය නිසා විඳිනවා. කවුද විඳින්නේ? විඳීම නැවත සිතක් හැදෙනා නාම ධර්මයක්. ගාන විඥානයේ නාම ධර්මයක්. ගාන සම්පස්සේ නාම ධර්මයක්. ස්පර්ශය නිසා විඳින විඳීමත් නාම ධර්මයක්. ඒ නාම ධර්ම තුනම ආවේ මේ නාස්යයි ගන්ධයයි නැමැති රූප ධර්ම දෙකින් ද නෙමෙයිද? ඉතින් බලන්න කිතු ඔය තියෙන කටියට ඔය ඥානි. දැන් තියෙනවනේ ඥානි. එහෙනම් මොකක්ද ඥානි? වේදනා පිළිබඳව ඥාන, වේදනා සමුදය පිළිබඳව, වේදනා නිරෝධ පිළිබඳව ඥානි. දැන් මොකක්ද අයින් කරන්න ඕනේ? ස්පර්ශය අයින් කරන්න ඕනේ. හයි.
ස්පර්ශයේ තියෙන තාක්කල් විඳින පස්සපච්චා වේදනා. චිවා සම්පස්සජා වේදනා. දිව මූලික වෙන්නේ. සතර මහා ධාතු බාහිර රස්ය සතර මහා ධාතු දෙකක් කොටස් දෙකක් සම්බන්ධ වෙනවා. චිව විඥාන රස දැනගැනීමේ සිත. චිව සම්පස්ස කර්ණ තුන එකතු කළා. ඒකට සම්බන්ධ කළා. චිව සම්පස්ස චිව සම්පස්සජා වේදනා. නාම ධර්ම තුනක්. හරිද තේරෙනවද කියන එක? ඒතර වර්තමානයේ මේ සෑම මොහොතකම ක්‍රියාවලිය නෙමෙයිද තියෙන්නේ? හේතු ප්‍රත්‍යයට අනුව. එහෙනම් වේදනා පිළිබඳව ඥානෙ. හයි කියනවා. කාය සම්පස්සජා වේදනා. කාය ශරීරයේ මූලික වෙන. බාහිර සීත උෂ්ණ දෙකෙන් එකක් හම්බ වෙනවා. ඒ අනුව කාය විඥානය කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි කාය සම්පස්ස සම්පස්සජා වේදනා. තියෙනවද? ඒකේ නාම ධර්ම තුනක්නේ, සිතුවිලි තුනක්නේ, ශරණයක් තුල ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි තුනක්නේ තියෙන්නේ. අර රූප ධර්ම දෙකින්ද නෙමෙයිද? එහෙනම් නාම රූපද ඕනොට ප්‍රත්‍ය? මමද එතකොට විඳින්නේ? පුජ්‍යලේ සත්‍ය ජීවේ ද හේතුඵල. හේතුඵල. මනස සම්පස්සජ වේදනා. මනස බාහිර අරමුණු දෙක නිසා මනෝ විඥානයි. මනෝ සම්පස්ස කර්ණ තුන එකතු කළා පස්සපච්ච වේදනා. වේදනා පිළිබඳව ඥානය දැන් තියෙනවා. වේදනා සමුදය පිළිබඳව ඥානය. ස්පර්ශය නිසාම තමයි විඳින්නේ වෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ කිසි කෙනෙකුට විඳින්න බෑ. පස්සපච්ච වේදනා කිව් එකයි. එහෙනම් වේදනා සමුදය පිළිබඳව ඥානය, වේදනා නිරෝධ පිළිබඳව ඥානය. වේදනාව නිරුද්ධ කරන්න නම් මොකක්ද අයින් කරන්න ඕනේ? ස්පර්ශයෙන් කරන්න ඕනේ. නැතුව පුළුවන්. අවදාවත්ද? ඉතර වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය. මනක්කන්ද තියෙන මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා ඒ පිළිබඳව. නිරෝධගාමිනී ප්‍රතිපදා පිළිබඳව ඥානය. දැන් ඥාන ටිකක් උපදවා ගත්තද? අනිත් ඥාන ටික කියන්නේ ඊගාව ධර්මදේශනාවේ. ඒක සූත්‍රය කියන්න ධර්මදේශනක් තුනක් ගන්න වෙනවා. ඇයිසල කිවා උපාදානයට එනකන් දැන් කිවා වේදනාවට එනකන් ඒතර ටික කියන අනිත් සූත්‍රයේදී අනිත් දේශනාවේදී ධර්මදේශනා කාලය ඉවරයි. පැහැදිලිද කියන්නේ? හේතුඵල දහම් පටිච්චසමුප්පාදේ මේක අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගත්ත දාට චලසෝතපන්නේ. චලසෝතපන්නේ. අපාය දොරවල් වහිබා. තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ දොරවල් වහිබා. ඒ තාක්කල් ලැබුරුමයි මේ ධර්මය අවබෝධ කර නොගන්න තාක්කල් പ്രേත ලෝකයේ තිරිසන් ලෝකයේ නිරේ උරුමයි. කැමැති දේවල් එපානේ. එන ධර්මය අවබෝධ කරගෙන අපි මොකද කරන්නේ මේ භවී? අඩුම වශයෙන් චුල්ලසෝතාපන්නේ නේ. ඒක අවශ්‍යයි. හොඳයි එහෙනම්. ධර්ම අවබෝධය පිණිස බණ කිව සසරින් නිවනට දායකත්වය ගන්න කොට ගාවත් සිට පැමිණි සදහ ඇති ගුණ බැරිති දායක දායකා පිරිසක් විසින් මීට අවුරුදු 12කට පෙර අපාතරණීය සදාදරණීය එස් ජසලින් පෙරේරා මාව සහ මීට අවුරුදු 35කට කලින් අපාතරණීය වූ ආර්යවර්ධන පියාණන් ඇතුළු මෙම පින්කමට සහභාගී වූ සියලු දෙනාගේ නමින් පරලෝසප සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරන මෙම ධර්මදේශනාමේ පින්කම සඳහා සහභාගී වූ සියලු දෙනාට සහ ධර්මදේශකයන්න් වහන්සේ වෙන අපේ ගරුකටයුතු ස්වාමීන් වහන්සේට උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. අපවත්ති වදාළ බෝධිසත්ව ගුණේ ප්‍රතුතුම් සම්බෝධි විහාරයේ නිර්මාතෘ පරම පූජනීය පාණ්ඩුරි ආර්ය ධම්ම මහේස්ත්‍රීවරයන් වහන්සේ සහ ධර්ණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ප්‍රාර්ථනා උන්වහන්සේලා ප්‍රාර්ථනා කර බෝධීකින් උතුම් නිවන සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ අරමුණු ඇතුව තමයි අද මේ පින්කමේ දායකත්වයට ගත්තේ. එමන රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන්ගේ බලයෙන් මේ පරලෝසගත ඥාතීන් සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් කරනවා. යම් හේතුවකින් දුක් වෙත තැනක ඇත්නම් දුකෙන් අත මිදේවා සැපෙන් සැපටපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියන්නේ.
එවැගේම ධර්මදේශ අපවත්ී වදාළ බෝසත්තු ගුණෝපය උතුම් සම්බෝධි විහාරයේ නිර්මාතෘ පරම පූජනීය පාන්දුරි ආරිය ධම්ම මහේස්ත්‍රයන් වහන්සේ ආදරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු ඒ අපවත්ී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනා පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවායි සෑම කෙනෙක්ම පිටයි ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න. ධර්ම දේශනා මේ පින්කම සඳහා සහභාගී වූ සියලු දෙනාට සාධර්ම දේශකයන් වහන්සේ වන අපගරු ස්වරේ ස්වාමින් වහන්සේ තුන්රන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සුවපත් භාවය සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය දීර්ඝාය සම්පත් පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං සලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං සුදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං සුමං පරන්ති. ප්‍රශ් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.